Tharu's Cafe YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද අපි ඉඟුරු බිස්කෝතු හදන්නේ කොහොමද කියලා බලමු. ඉස්සෙල්ලාම අපි මෙතන මාජරින් අරගෙන තියෙනවා. කාලේ මෙෂරින් කප් එකකින් එකක්. ඒ කියන්නේ අපි මෙතන අරන් තියෙන්නේ කෝප්ප කාලක්. ඔයාලා මොකක් හරි මනින්න ගන්න කප් එක තියෙනවා නම් ඒකෙන් කාලක් ගත්තනම් හරි. දැන් මේ විදිහට ඒ ටික පොඩ්ඩක් පොඩි කරගන්න. දැන් අපි මේකට ග්‍රයින්ඩ් කරගත්ත සීනි කෝප්ප කාලක් එකතු කරනවා. එතකොට අපි මේ ගන්න සීනි දුඹුරු සීනි හරි සුදු සීනි වුණත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් හොඳට මේ ටික මේ විදිහට මිශ්‍ර කරගන්න. එතකොට දැන් අපි මේ මාජරින් සහ සීනි සමාන ප්‍රමාණ තමයි අරන් තියෙන්නේ කෝප්ප කාල ගානේ. හැබැයි මේ කියන්නේ බර අනුව නෙමෙයි. එතකොට ඔයාලට අපි කලින් කිව්වා වගේ මනින්න ගන්න මොකක් හරි එක කප් එකක් පාවිච්චි කරන්න. ඒකෙන් කාලක් තමයි මාජරින් සහ සීනි එකතු කරන්න ඕනි. අපි දැන් මේ ටික හොඳට මිශ්‍ර කරගත්තා. ඊළඟට අපි මේකට පාන් පිටි කෝප්පයක් එකතු කරනවා. ඔයාලා මේ පාන් පිටි ගන්නකොට ඒක හොඳට හලලා ගන්න. ඊට පස්සේ මේ ඔක්කොම ටික හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්න. ඔයාලා මේ විදිහට අතින් හොඳට අනාගන්න. එතකොට තමයි හොඳට ඒක මිශ්‍ර වෙන්නේ. ඊළඟට අපි මේ වෙලාවේ මේකට ලුණු එකතු කරන්නේ නැහැ. මොකද මාජරින් වල ලුණු කොහොම තියෙන නිසා. මෙතන අපි අරගෙන තියෙනවා අඟල් දෙක හමාරක වගේ අමු ඉඟුරු කෑල්ලක ඉස්ම. ඒකට ඔයාලා අමු ඉඟුරු කෑල්ල හොඳට සුද්ධ කරන්න ඒකේ පොත් අයින් වෙන්න. ඊට පස්සේ හොඳට සෝදන්න. ඊළඟට පොඩි වංගෙඩියක හොඳට තලන්න. තලාගත්තට පස්සේ ඒක ඉස්ම ටික පෙරලා මේ විදිහට එකතු කරගන්න. අපි මෙතන ඉඟුරු ඉස්ම මේස හැඳි තුනක් වගේ තමයි අරගෙන තියෙන්නේ. අපි මේක තමයි අපේ පිටි මිශ්‍රණයට ටික ටික දාලා ඒක අනා ගන්න ගන්නේ. අපි හරියටම ගිය ගාන ඔයාලට බලලා කියන්න. ඔයාලට පේනවා ඇති දැන් අපි මේ පිටි සීනි සහ මාජරින් හොඳට අනාගෙනයි මේ තියෙන්නේ. දැන් අපි කලින් කිව්වා වගේ ඉඟුරු ඉස්ම බොහොම පොඩ පොඩ දාලා මේක අනා ගන්න ඕනි. අතේ නොවැළෙන ගානට පිටිගුලියක් හැදෙනකන්. අපි ඉස්සෙල්ලම එකතු කරගත්තේ ඉඟුරු ඉස්ම තේ හැඳි දෙකක්. ඊට පස්සේ හොඳට මේක අනාගන්න ඉස්ම ටික ටික දාලා අනාගන්න. අපි දැන් තව ඉඟුරු ඉස්ම තේ හැඳක් එකතු කරනවා. ඒ කියන්නේ දැනට අපි තේ හැඳි තුනක් තමයි එකතු කරගත්තේ. දැන් අපි මේක හොඳට අනාගෙන තියෙන්නේ. මේක අතේ නොවැරෙන ගානට ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් තද ඩෝ එකකුත් නෙමෙයි වලට පේනවා ඇති. අපිට එතකොට ගියේ සම්පූර්ණයෙන් ඉඟුරු ඉස්ම තේ හැඳි තුනයි. දැන් අපි අපේ ඇඟිලි බිස්කෝතු ටික හදාගන්න ඕනි. ඒකට මේ වගේ ඩෝ එකෙන් පොඩි කොටසක් ඉස්සෙල්ලා ගන්න. ඊළඟට මෙන්න මේ විදිහට ඒක හොඳට රෝල් කරලා ඔයාලට අවශ්‍ය මහත ප්‍රමාණයට දිග ප්‍රමාණයට ඇඟිලි බිස්කෝතු ටික හදාගන්න. මේක මෙහෙම දික් වුණාට පස්සේ අපිට මේක බිස්කෝතු දෙකකට හරියන්න කපලා ගන්න පුළුවන්. මේ විදිහට අපි හදාගන්න බිස්කෝතු ටික ඔයාලා ට්‍රේ එකක තියාගන්න. බේක් කරන්න ගන්න ට්‍රේ එකේ. අපි මේකට නොන් ස්ටික් බේකින් පේපර් එකක් අඩියට දාලා තියෙන්නේ. ඔයාලට මේ වගේ බේකින් පේපර්ස් නැතිනම් තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි ගාලා ගන්න. අපි මේ ඉස්සෙල්ලම දෙකක් හදාගත්තා. මේ විදිහට ඔයාලට කැමති මහත ප්‍රමාණයකට හදා ගන්න පුළුවන්. දැන් අපි මේ දෙක අපේ ට්‍රේ එකේ තියාගන්නවා. මේ විදිහට අපි අතින් රෝල් කරනකොට ඒක නිකම්ම ප්‍රමාණය වැඩි වෙනවා. ඔයාලට අවශ්‍ය මහත ප්‍රමාණයට තියලා ඊට පස්සේ දිගත් අවශ්‍ය ප්‍රමාණයට අරගෙන මේවා කපා ගන්නයි තියෙන්නේ. අපි මෙන්න මේ විදිහට පී එකකින් අයින් දෙක කපා ගන්නේ. එතකොට ඒ දෙක නීට් එකට එන නිසා ඊට පස්සේ අපි මේවා ට්‍රේ එකෙන් තියාගන්නවා. මේ තියෙන්නේ අපි ඉස්සෙල්ලම ට්‍රේ එකෙන් තියාගත්ත ටික. අපිට තව මිශ්‍රණය ඉතුරුයි. ඒ වුණාට අපි ඉස්සෙල්ලම මේ ටික බේක් කරගන්නවා.
ඔයාලා බේක් කර ගන්නකොට සෙල්සියස් අංශක 160 උෂ්ණත්වයේ විනාඩි 10ක් 15ක් වගේ තමයි යන්නේ. පාවිච්චි කරන අවන් එක අනුව බේක් කරන්න යන කාලය ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඒත් උපරිම විනාඩි 15ක් වගේ තමයි බේක් කරගන්න යන්නේ. ඔයාලට අවන් එකක් නැතිනම් ලිපේ වුණත් මේක බේක් කරගන්න පුළුවන්. ඒක අපි කරන්නේ මේ ට්‍රේ එක තියන්න පුළුවන් ලොකු භාජනයක් ගන්න. ඊට පස්සේ ට්‍රේ එකේ භාජනය ඇතුලෙන් තියලා හොඳ පියනකින් වහන්න. වහලා ලිප ඔන් කරලා මේක මේ අවන් එකේ වගේ බේක් කරගන්න ඔයාලට පුළුවන්. මේ තියන්නේ අපි හදාගත්ත ඉඟුරු බිස්කෝතු ටික අපිට විනාඩි 10යි ගියේ බේක් කරගන්න. හරි ලස්සනට බේක් වෙලා ඇවිල්ලා තියෙනවා ඔයාලට පේනවා ඇති. අපි ගත්ත පිටි ප්‍රමාණයෙන් බිස්කට් 22ක් හදාගන්න පුළුවන් වුණා. මේ බිස්කට් ගොඩක් රසයි. ඉඟුරු රසත් හරි ගානට තියෙනවා. ඒ වගේම අපිට ගොඩාක් අඩු වියදමක් තමයි ගියේ මේ බිස්කට් ටික හදාගන්න. ඉතින් ඔයාලටත් පුළුවන් බොහොම අඩු වියදමකින් රසට පිරිසිදුවට වගේම පහසුවෙන් ගෙදරදීම බිස්කට් හදාගන්න. මේ වගේ තව රසවත් කෑම හදන හැටි දැනගන්න අපේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.